හිතවත් සෞර්දේනි මේ පින්තූර දිහා හොඳට බලන්න. මේ ඔබ දකින්නේ මේ ලෝකයේ දැනට හදලා තියෙන සාගරයේ ඉතාම ගැඹුරට කිමිදෙන්න පුළුවන් සබ්මර්සිබල් පද්ධතිවල ඩිසයින්ස්. දැන් මේවා අතර ට්‍රියස්ට් ඊට පස්සේ ඩීප් සී චැලෙන්ජර් වගේ පද්ධතියන් තියෙනවා. මේවා ලෝකයේ ගැඹුරටම, ඒ කියන්නේ චැලෙන්ජර් ඩීප් දක්වා ගිය පද්ධති. ඒ වගේම මේ සමහර පද්ධතිවලද අවුරුදු 20ක 30ක විතර සර්විස් රෙකෝඩ් එකක් තියෙනවා. මේ ඔබ දකින්නේ ඕෂන් ගේට් ටයිටන් කියන මේ සබ්මර්සිබල් පද්ධතිය. දැන් අපි හැමෝම දන්නා පරිදි උතුරු අට්ලාන්ටික් සාගරයේදී මේ විනාශයට පත් වුණා. මේ ඩිසයින් අතර සැංගවිලා තියෙනවා ඒකට හේතුව. ඔබට ඒක දකින්න පුළුවන්ද? ඒ වගේම මේ තියෙන්නේ සාම්ප්‍රදායික සබ්මර්සිබල් එකක හල් එක හදන හැටි. මහා විශාල ටයිටේනියම් කුට්ටියක් ගෙනල්ලා ඒක තලලා තමයි මේක හදන්නේ, මේ ෂෙල් එක. මේ තියෙන්නේ ඕෂන් ගේට් ටයිටන් ඒ පද්ධතියේ හල් එක හදන හැටි. ඔයගලන්ට පේනවා කාබන් ෆයිබර් පාවිච්චි කරලා තමයි ඒක හදන්නේ. ඔයගලන්ට තීරුම් ගන්න පුළුවන් ද මේ හදන හැටි වල විවිධ වෙනස්කම් කොහොමද මේ ටයිටන් පද්ධතිය බිඳ වැටීම සඳහා හේතුන්නේ කියන කාරණාව. හිතවත් සෞර්දේනිය අද අපි කතා කරන්න යන්නේ ඉතාම ලොකු කතා බහකට ලක් වෙච්ච මාතෘකාවක්, මේ ටයිටන් කියන සබ්මර්සිබල් එක කොහොමද බිඳ වැටුනේ කියන කාරණා. ඒ විශේෂ දෙයක් ඉඳ නෙමෙයි. ඉතින් මේ වගේ ලොකු කතා බහක් ඇති වුණාම ගුරුවරයෙක් විදියට මට ඒක හොඳ අවස්ථාවක් මේ වගේ විද්‍යාත්මක සංකල්ප ටිකක් සමාජගත කරන්න. ඒ විතරක් නෙමෙයි, අපේ ජීවිතේ අපි බොහෝ විට දකිනවා මේ දේවල් බිඳ වැටීමට ලක් වෙනවා. ඉතින් අපි ප්‍රායෝගික වශයෙන් මේව අත්දකිනවා. ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන්, වාහනයක් වෙන්න පුළුවන්, ඒ වගේම අපි හදන දෙයක් වෙන්න පුළුවන්. මේක අපි කොහොමද ශක්තිය පද්ධතිවල ශක්තිය පිළිබඳ සංකල්ප තීරුම් ගන්නෙ? ඒ විතරක් නෙමෙයි, ප්‍රායෝගික ජීවිතේ කොහොමද අපි දේවල් ශක්තිමත්ව හදන්නේ? මොනවද ඒකට බලපාන කරුණු? අපි දෙයක් කඩෙන් ගිහිල්ලා ගන්නකොට මේක දීර්ඝකාලීනව පවතීද නැද්ද? මේ තියෙන කරුණු හොඳට තීරුම් ගන්න, වටිනාකමක් ගන්න අද මේ සංකල්පය ඔයගලන්ට උදව් වෙයි කියලා හිතනවා. හිතන්න ඒ දැනුම ජීවිතයට කොච්චර වටිනාකමක් අරන් එනවද? ඉතින් මේ සංකල්ප මේ වීඩියෝ එක ඇතුළේ මම කතා කරනවා. ඉතින් මගේ නම රුචිර විජේසේන, මම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්. මම නිතරම හිතන දෙයක් තමයි මේ ගණිතයේ, විද්‍යාව, දර්ශනවාදයේ මේ සංකල්පයන්ගේ පැතිරියාව අපිට රටක් විදියට ඉස්සරහට යන අතිශය වැදගත්. ඉතින් මේක ඉතාම දුක්ඛාන්තයක් වුණත් මේ කතාව ඇතුළේ අපිට යමක් මතු කරගන්න, විද්‍යාත්මක සංකල්ප ටිකක් මතු කරගන්න හැකියාවක් තියෙනවා කියලා හිතනවා. ඉතින් ඒ සඳහා තමයි අද මේ වීඩියෝ එක කැප කරන්නේ. මම හිතනවා ඔබ මේ රසවිඳීවි කියලා. මේ කතාව අපි ඉතාම සරල තැනකින් පටන් ගමු. මේවා හරි වැදගත් මේ ජීවිතේට අපි ඉගෙන ගන්න. මේ බලන්න, මේ ඔබ දකින්නේ මේ ලෝකේ තියෙන ඉතාම මූලිකම යාන්ත්‍රික පද්ධතිය, කම්පෝනන්ට් එක. අපි කියනවා මේ සරල දණ්ඩ කියන එක. බලන්න මේ වගේ දණ්ඩක් මත, මේ වගේ යාන්ත්‍රික පද්ධතියක් මත අපිට විවිධාකාර බලය යොදන්න පුළුවන්. පළවෙනි කාරණාව තමයි අපි කියනවා සම්පීඩන බලය, කම්ප්‍රෙෂන් ෆෝසස් යොදන්න පුළුවන් සම්පීඩනය සඳහා. ඒ වගේම ආතති බලය, ඒ කියන්නේ අපි කියනවා ටෙන්සයිල්. මේ විදිහට දෙපැත්තට මේක ඇදීම සඳහා බලය යොදන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, බෙන්ඩින් ෆෝසස් යොදන්න පුළුවන් මේ නැමීම සඳහා. ඒ වගේම ඇඹරුම් බල, ටෝෂනල් ෆෝසස් යොදන්න පුළුවන්. මේ වගේ විවිධ ආකාරවල බල අපිට මේ පද්ධතිය සඳහා යොදන්න පුළුවන්. දැන් මේ වගේ යාන්ත්‍රික පද්ධති අපිට පුළුවන් බිඳ වැටීමට සලස්සන්න. ඒ කියන්නේ මේ පද්ධති වලට බලය යෙදෙනකොට මේ පද්ධති බිඳ වැටීමට සලස්වන අවස්ථාවක් තියෙනවා. උදාහරණයක් විදිහට මට පුළුවන් මේ සරල යාන්ත්‍රික පද්ධතිය මේ විදිහට මේක බිඳවට්ටන්න. දැන් මෙතන මොකද වුනේ? මෙතන සිද්ධ වුනේ මෙන්න මේ කාරණාව. මේ පද්ධතිය මත බලය දෙනකොට මේ පද්ධතිය මත හටගන්නවා ස්ට්‍රෙසස්. එහෙම නැත්නම් අපි කියනවා ප්‍රත්‍යා බල. මේ පද්ධතිය ඇතුලේ හටගන්නා බල. මේ ප්‍රත්‍යා බලවල ප්‍රමාණය මේ පද්ධතියට දරා ගන්න පුළුවන් උපරිම බලය වන අපි කියනවා බ්‍රේකින් ස්ට්‍රෙන්ත්, බිඳ වැටීමට තියෙන බලයට වඩා. එහෙම නැත්නම් අපි කියනවා මේකට අල්ටිමේට් ස්ට්‍රෙන්ත් කියලා. මේ අල්ටිමේට් ස්ට්‍රෙන්ත් එකට වඩා වැඩි වුණාම මේ පද්ධතිය බිඳ වැටෙනවා. දැන් මේ අල්ටිමේට් ස්ට්‍රෙන්ත් කියන එකට සිංහල භාෂාවේ මේ සරල දල වශයෙන් භාවිතා වෙන වචනයක් තියෙනවා. අපි මේකට කියනවා පද්ධතියක ශක්තිමත් භාවය කියලා. නමුත් මේ ශක්තිය කියන වචනේ සිංහල භාෂාවේ ගොඩාක් කාරණා සඳහා භාවිතා වෙනවා. දැන් ඉංග්‍රීසි භාෂාවේ එනර්ජි, පවර්, ඊට පස්සේ ස්ට්‍රෙන්ත්, මේ හැම දෙයකම සිංහල භාෂාවේදී තනි වචනයක්. ඒක තමයි ශක්තිය කියන දේ. නමුත් මේ වගේ විවිධ වෙනස් සංකල්ප තමයි මේ වැතුළු තියෙන්නේ. ප්‍රධාන වශයෙන් ගත්තොත් පද්ධතියක ශක්තිමත් භාවය තීරණය වෙන, එහෙම නැත්නම් බ්‍රේකින් ස්ට්‍රෙන්ත්, අල්ටිමේට් ස්ට්‍රෙන්ත් සඳහා බලපාන ප්‍රධාන කාරණා හතරක් තියෙනවා. මේක ඉතාම වැදගත්, ඔබ දැනගත යුතුම කාරණා හතරක්. පද්ධතියක ශක්තිමත් භාවය කාරණා හතරක් මතයි තීරණය වෙන්නේ ප්‍රධාන වශයෙන්.
පද්ධතියක බ්‍රේකින් ස්ට්‍රෙන්ත් එක තීරණය වෙන මූලිකම කාරණා තමයි මේ පද්ධතිය හදලා තියෙන්නේ මොනවෙන්ද කියන එක. දැන් උදාහරණයක් විදිහට අපිට පුළුවන් මේ ලී දණ්ඩක් ඊටාම පහසුවයි බලය යොදලා කඩලා දාන්න. නමුත් ඒ වගේම බලයක් අපි වානේ දණ්ඩක් මත යෙදුවයි කියලා මේ පද්ධතිය බිඳ වැටෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි වානේ ද්‍රව්‍යයක් විදිහට මැටීරියල් එකක් විදිහට එයට ලබාගත හැකි බ්‍රේකින් ස්ට්‍රෙන්ත් එක වැඩි. එතකොට එකම විදිහට තමයි මේ ලී දණ්ඩ මතත් මේ වානේ දණ්ඩ මතත් බලය දෙන්නේ. නමුත් වානේ කියන ද්‍රව්‍යයේ තියෙන මැටීරියල් ස්ට්‍රෙන්ත් එක වැඩි හින්දා මේක බිඳ හෙලෙන්නේ නැහැ. පද්ධතියක ශක්තියට බලපාන ඊළඟ කාරණාව තමයි අපි කියන ජියෝමෙට්‍රි. එහෙම නැත්නම් හැඩය කියන එක. දැන් මේකට හොඳම උදාහරණයක් තමයි මේ බිත්තර ගෙඩියක හැඩය. ඒ අතුරෙන් අපිට ගේන්න පුළුවන් උදාහරණයක්. අපි දන්නවා බිත්තර හැදලා තියෙන්නේ බිත්තර කටුවලින්. බිත්තර කට්ටක් ගත්තාම ඉතාම සියුම් තුනී මේ ද්‍රව්‍යයක් කැල්සියම් කාබනේට් වල හැදලා තියෙන්නේ. මේකට ඇත්තටම ලොකු ශක්තිය දරා ගන්න බෑ. මේ ඉතාම ලෙහෙසියෙන් මේක බිඳ වැටෙනවා. නමුත් මේ බිත්තර කට් අපි සාමාන්‍ය බිත්තරයක් අරගෙන ඒ බිත්තරයට ලොකු මේ වගේ කම්ප්‍රෙෂන් එකක් දීලා තද කරන්න උත්සාහ කරා. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ බිත්තර ගෙඩිය ඇත්තටම බිඳ වැටෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි බිත්තර කට්ට කොච්චර මේ තුනී වුණත් ශක්තියෙන් අඩු වුණත් මෙහි තියෙන හැඩයට හැකියාව තියෙනවා මේ ලැබෙන මේ කම්ප්‍රෙෂන් බලය එහෙම නැත්නම් මේ සම්පීඩන බලය ඉතාම කාර්යක්ෂමව මේ පද්ධතිය හරහා හසුරුවා යන්න. එතකොට මේ තුල මේ සාන්ද්‍රණය වීමක් ඒ ස්ට්‍රෙස් එක සාන්ද්‍රණය වීමක් දකින්න නැහැ. ඒක නිසා මේක බිඳ වැටෙන්නේ නැත්තේ. දැන් ප්‍රායෝගික උදාහරණයක් ගැන කියන්නම්. දැන් බලන්න මේ L හැඩයේ මේ කම්පෝනන්ට් එක දිහා. දැන් මේක හදලා තියෙන්නේ වානෙවල. මේ වානේ කොච්චර ශක්තිමත් වුණත් වැඩක් නැහැ. මේ කම්පෝනන්ට් එක මත මේ විදිහට පල්ලෙහාට බලයක් එදෙනකොට මෙහි ඇතිවන ස්ට්‍රෙස් එක එහෙම නැත්නම් මේ ප්‍රත්‍යා බලය සම්පූර්ණව සාන්ද්‍රණය වෙන්නේ. ලොකු මේ කන්සන්ට්‍රේෂන් එකක් එනවා, ෆෝස් කන්සන්ට්‍රේෂන් එකක් මෙන්න මේ වගේ මුල්ලකට. ඒ කියන්නේ මේක වානේ කොච්චර ශක්තිමත් වුණත් මේක බිඳ වැටෙනවා නම් මේ වගේ මුල්ලක බිඳ වැටීම වෙන්න පුළුවන්. ඔයගොල්ලන්ට පේනවා එහෙනම් ජියෝමෙට්‍රි එක කොච්චර වැදගත්ද කියලා. මේ නිසාමයි මේගොල්ලෝ මේ හරිය රීඉන්ෆෝස් කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවනේ පුංචි ත්‍රිකෝණයක් මේකට පාස්සලා මේ පද්ධතියේ බිඳ වැටීම අවම කර ගැනීම සඳහා මේ හරිය බල ගැන්වීම කරලා තියෙනවා. ඉතින් මේක හොඳ ප්‍රායෝගික උදාහරණයක් මේ ජියෝමෙට්‍රි එක කොච්චර බලපානවද කියලා පද්ධතියක බිඳ වැටීම සඳහා. කම්පෝනන්ට් එක ශක්තියට බලපාන ඊළඟ කාරණාව තමයි ඒ පද්ධතියේ තියෙන දෝෂ. උදාහරණයක් විදිහට මේ වානේ කෑල්ල අපිට ඉස්සෙල්ල කඩන්න බැරි වුණා. නමුත් මේ අවස්ථාවේ මම මේ වානේ කෑල්ලට පුංචි ක්‍රැක් එකක් එහෙම නැත්නම් පුංචි පළුද්දක් එකතු කරලා තියෙනවා. ඒතකොට මේක දෝෂයක්. එතකොට මොකද වෙන්නේ මේ වානේ කෑල්ලටම කලින් වගේම බල යෙදුනාම මේ දෝෂයේ අවට මේ තියෙන ප්‍රත්‍යා බලය දැන් මේකේ තියෙන මේ ස්ට්‍රෙසස් ගොඩනගෙනවනේ බල දෙනකොට. එතකොට මේ දෝෂය අවට මේ බලවල ස්ට්‍රෙසස් වල සාන්ද්‍රණය වැඩි වෙනවා. ඒව ඉක්මවා යනවා. ඒ ස්ට්‍රෙසස් ඉක්මවා යනවා වානේ වල තියෙන ටෙන්සයිල් ස්ට්‍රෙන්ත් එකට වඩා. ඒක නිසා මොකද වෙන්නේ අර කලින් කඩන්න බැරි වුණාට මේ අවස්ථාවේ අපි සැබෑ බලයක් අපි ලබා දුන්නොත් මොකද වෙන්නේ මේ වානේ කෑල්ල මේ විදියට කැඩිලා අයින් වෙලා යනවා. ඉතින් මෙන්න මේකත් හරිය වැදගත්. මොකද අපිට කියන්න තියෙන දෙයක් තමයි ඒතර පද්ධතියක ශක්තිය තීරණය වෙන්නේ ඇත්තටම ඒක හැදිලා තියෙන්නේ මොනවෙන්ද කියන දේටත් වඩා ඒ පද්ධතියේ තියෙනවා නම් යම්කිසි ස්ථානයක් දුර්වල. ඒ දුර්වලම ස්ථානයේ යම්කිසි තියෙනවා නම් බ්‍රේකින් ස්ට්‍රෙන්ත් එකක්. අන්න ඒ බ්‍රේකින් ස්ට්‍රෙන්ත් එක තමයි පද්ධතියක ශක්තිය කියන්නේ. මොකද එතනින් තමයි සෑම විටම ෆේලියර් එක සිද්ධ වෙන්නේ. ඒතර පද්ධතිය කොච්චර ශක්තිමත් වුණත් ඒ හදලා තියෙන මැටීරියල් එක කොච්චර ශක්තිමත් වුණත් වැඩක් නැහැ. යම්කිසි ස්ථානයක දුර්වලතාවයක් තියෙනවා නම් අන්න එතනින් තමයි ෆේලියර් එක පටන් ගන්නේ. මේ පද්ධතිවල තියෙන දෝෂ වලට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ ඩීෆෙක්ට්ස් කියලා. ඒ කියන්නේ පළුදු වීම, පුපුරා යෑම, ඊට පස්සේ වායු බුබුලු, හිස් තැන් ඔන්න වගේ දේවල් තමයි ඩීෆෙක්ට්ස් විදිහට ක්‍රියාත්මක වෙන්නේ කම්පෝනන්ට් එකට. දැන් මේ ලී කෑල්ල අතුරේ අපිට නොපෙනුනාට ඕනේ තරම් ඩීෆෙක්ට්ස් තියෙන්න පුළුවන්. අපි මේක මේ මත බල යොදනකොට මෙන්න මේක බිඳ වැටීම මුලින්ම පටන් ගන්න ඇත්තේ ඒ වගේ අපිට නොපෙනෙන ඩීෆෙක්ට් එකකින්. සාමාන්‍යයෙන් අපි ගත්තාම පද්ධතීන් වල අපි දිගින් දිගටම පද්ධති මත බල යෙදෙනකොට මොකද වෙන්නේ ඒ පද්ධති මත මේ වගේ ඩීෆෙක්ට්ස් හට ගන්නවා. ඒ කියන්නේ දිගින් දිගටම ආයාසයන් මේ මත යෙදෙනකොට. දැන් විශේෂයෙන්ම අපි කියන බංගුර ද්‍රව්‍ය, ඒ කියන්නේ බිඳෙන සුළු ද්‍රව්‍ය, වානේ, වීදුරු, ඊට පස්සේ කාබන් ෆයිබර් වගේ දේවල් මත දිගින් දිගටම අපි බල යෙදුනහම ඒවා ඉතාම පහසුවෙන් කැඩෙනවා. දැන් උදාහරණයක් විදිහට මේ වානේ කෑල්ල මත
මම මේ වගේ සයික්ලික් මේ ස්ට්‍රෙස් එකක් එදුවම ඉතාලම පහසුවෙන් එක බිඳ වැටෙනවා. නමුත් මේ වගේම අපි කියනවා ඩක්ටයිල් මැටීරියල්ස්. ඩක්ටයිල් මැටීරියල් කියලා කියන්නේ තන්්‍ය ද්‍රව්‍ය. ඒ කියන්නේ මේ වගේ අපිට මේ නැමෙන සුළු නම්‍යශීලී ද්‍රව්‍ය. නම්‍යශීලී ද්‍රව්‍ය මතත් ඒ වගේම අපිට බලය දන්න පුළුවන්. ඒව වලත් ක්‍රැක්ස් හට ගැනීම සිද්ධ වෙනවා. නමුත් ඒවා ඒ නම්‍යශීලී ද්‍රව්‍ය සාමාන්‍යයෙන් ඒ ක්‍රැක්ස් හටගැනීමේ ප්‍රමාණය සහ දරාගැනීමේ හැකියාව අඩුයි. එතකොට බිඳ වැටීම ටිකක් අඩුවෙන් තමයි සිද්ධ වෙන්නේ. පද්ධතියක බිඳ වැටීම සඳහා බලපාන ඊළඟ වැදගත්ම කාරණාව තමයි ඒ පද්ධතිය මත තියෙන මේ ක්‍රැක්ස්. එහෙම නැත්නම් අපි කියනවා මේ තියෙන ඩීෆෙක්ට්ස් කොච්චර වේගින් ඒ පද්ධතිය හරහා ගමන් කරනවද කියන එක. දැන් උදාහරණයක් විදිහට මේ ලෝහ කෑල්ල ගත්තොත් මම ඔයගලන්ට පේනවා මේකෙ මම පුංචි ක්‍රැක් එකක් ඉන්ට්‍රඩියුස් කරලා තියෙනවා. දැන් මම මේ ලෝහ කෑල්ල ඇද්දොත් මොකද වෙන්නේ? ඔයගලන්ට පේනවා පහසුවේ මේක මේ ක්‍රැක් එක මේ ප්‍රොපගේට් වෙනවා. ඒ කියන්නේ මේ ක්‍රැක් එක මේ ද්‍රව්‍ය හරහා ගමන් කරනවා ඉතාම පහසුවෙන්. නමුත් මේක ඇවිල්ලා අපි කියනවා භංගුර ද්‍රව්‍යයක්. එහෙම නැත්නම් මේක ඇවිල්ලා බ්‍රිටල් මැටීරියල් එකක්, මෙටල්නේ. නමුත් සමහර මැටීරියල් තියෙනවා, උදාහරණයකට මේ පොලිප්‍රොපිලීන් වගේ, මේකටත් මම ක්‍රැක් එකක් ඉන්ට්‍රඩියුස් කරලා තියෙනවා. නමුත් බලන්න මම මේක ඇද්දයි කියලා ඒ කියන විදිහටම මේක මේ ක්‍රැක් එක ප්‍රොපගේට් කරන්නේ නැහැ. තේරෙනව නේද? මේක ඇදෙනවා. නමුත් අර ක්‍රැක් එක ඔගලන්ට පේනවා ඒ කියන විදිහටම මේව වෙන්නේ නැහැ. ඒක යන්න ගොඩාක් කල් ගියා. එතකොට ඔගලන්ට තේරෙනවද මේ මැටීරියල් වල ෆේලියර් එක සඳහා, බිඳ වැටීම සඳහා එනම් ඊළඟට බලපාන කාරණාව තමයි කොහොමද මේ ක්‍රැක් එකක් ප්‍රොපගේට් වෙන්නේ කියන එක. විවිධ මැටීරියල්, උදාහරණ ඩක්ටයිල් මැටීරියල් එකක් ගත්තොත් පොලිප්‍රොපිලීන් වගේ, පොලිතීන් වගේ, එහි ක්‍රැක් ප්‍රොපගේෂන් හැකියාව අඩුයි සාමාන්‍ය අපි කියන බ්‍රිටල් මැටීරියල් එකක් මේ වගේ ලෝහ වලට ගත්තා. ඒතර මේ ලෝහ වගේ ඒවා ඒ වගේ බිඳ වැටීම සමාල්ලාට වේගින් සිද්ධ වෙන්න පුළුවන් ඒක යම්කිසි ෆේලිය එකක් එනකොට. ඉතින් මේ සංකල්ප ටික ඉගෙන ගත්තයින් පස්සේ අපිට කතා කරන්න පුළුවන් ට්‍රයිටන් සබ්මර්සිබල් එකට මොකක්ද උනේ කියන එක. මොකද ඔයගොල්ලෝ දන්නවා මේ වෙනකොට මූදු පත්ලේ ඉඳලා මේ කොටස් උඩට අරගෙන තියෙනවා. දැන් අපි දන්නවා මොන කොටසද ප්‍රධාන වශයෙන් හානි වුණේ කියන කාරණා. මුලින්ම අපි කතා කරමු සබ්මර්සිබල් එකක් මත යෙදෙන බල පද්ධතිය කොහොමද කියන එක. දැන් මතකද දණ්ඩක් මත අපි යෙදුවේ මේ නැමුම් බලය, කියන්නේ බෙන්ඩින් ෆෝසස්. ඒ වගේම සබ්මර්සිබල් එක ජලයේ කිමිදෙන සබ්මර්සිබල් එකක් මත යෙදෙන්නේ සම්පීඩන බලය. ඒකට හේතුව තමයි ජලය ඇතුළට සබ්මර්සිබල් එකක් යනකොට මොකද වෙන්නේ? ඒ සබ්මර්සිබල් එකේ බඳ මගින් ඒ උඩ තියෙන ජල පරිමාවේ බර දරන්න ඕනේ. දැන් හිතන්න මිනිස්සෙක් ජලය කිමිදෙනවා කියලා. කිමිදෙනකොට මොකද වෙන්නේ? අර ඒ ජලය ජල කඳ විස්ථාපනය කරගෙන තමයි එයාගේ ශරීරය ඇතුළට යන්නේ. එහෙනම් අර උඩ තියෙන සම්පූර්ණ ජල කඳේ බර එයාගේ ශරීරය මත යෙදෙනවා. ඒ කියන්නේ මිනිස්සෙක් බිම නිදිකොරවලා එයාගේ උණින් මේ මහා කළුගල් තිබ්බයි කියලා හිතන්නකො. අන්න ඒ වගේ එයා ගැඹුරට යන්න 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 මොකද වෙන්නේ? අර කළුගල් තියෙනවා වගේ ජල කඳේ බර එයා දරාගෙන ඉන්න ඕනේ. සාමාන්‍ය මිනිස්සෙට කියන්නේ මීටර් 300ක් විතර යනකොට ඒ මිනිස්සෙක් මිය යනවා. මොකද ඒ ජල ඒ කඳේ බර නිසා, ඒ ඇතිවන තෙරපීම නිසා අපේ තියෙන ලංග්ස්, ඒ කියන්නේ මේ පෙනහළු සේරම පොඩි වෙලා අපේ ශරීරයේ තියෙනවන විවිධ කැවිටීස් තියෙන සිදුරු තියෙන ස්ථාන, ඒ සියල්ල බිඳ වැටලා අපි විනාශ වෙනවා. සාමාන්‍යයෙන් මිනිස්සෙට අඩි 300ක් තමයි ඉතින් උඩරිම යන්න පුළුවන්. හරි. නමුත් සබ්මර්සිබල් එකක් එහෙම නෙමෙයි. සබ්මර්සිබල් එක තියෙන හල් එකක්, එහෙම නැත්නම් බඳක්. ඒ බඳ මගින් ඒ සම්පීඩන බලය දරාගෙන ඉන්න ඕනේ. එතකොට මේක මම ප්‍රමාණය කොච්චරද කියලා කියන්නම්. මේ කොච්චර මේ ප්‍රබල පීඩන, මේ පීඩන වල ප්‍රමාණය තේරුම් ගන්න. දැන් හිතන්න සබ්මර්සිබල් එකක් කිලෝමීටරයක ගැඹුරට පල්ලෙහාට කිමුදුනා කියලා. මම කියන්නම් කොච්චර පීඩනයක් එහි බඳ මත යෙදෙනවද කියන එක. හිතන්නකෝ සබ්මර්සිබල් එකේ වර්ග අඟලක ප්‍රමාණය. මේ වර්ග අඟලක ප්‍රමාණය මත යෙදෙන බලය ඔයගොල්ලෝ විශ්වාස කරන්න තනි ආසියානු අලියෙක් හොඳට වැඩිච්ච ආසියානු අලියෙක්ගේ සම්පූර්ණ බර අර වර්ග අඟලක ප්‍රමාණය මත යෙදුවොත් අන්න ඇතිවන බලය එච්චර සමානයි. හිතරින්ද වර්ග අඟලක් නෙමෙයිනේ සබ්මර්සිබල් එකක තියෙන්නේ, ඒ හල් එකේ තියෙන්නේ. ඒ සම්පූර්ණ බඳ මත ඒ වගේ බලයක් යෙදෙනවා. ඉතින් අලි කී කෙනෙක් වර දරාගෙන ඉන්නද? ඒ විතරක් නෙමෙයි, දැන් හිතන්න ඔය කිලෝමීටර. ඒතර කිලෝමීටර 4ක් වගේ පල්ලෙහාට යනකොට එහෙනම් සෑම වර්ග අඟලක් මතම අලි 4 දෙනෙක්ගේ බල. කොච්චර පීඩනයක් දරාගෙන ඉන්න හැකියාව. එහෙනම් සබ්මර්සිබල් එකක් බිඳ නොවැටී තිබීම සඳහා මොකද්ද වෙන්න ඕනේ? අපි කලින් කතා කරපු සංකල්පය අනුව හිතන්න මේ කම්ප්‍රෙෂන් නිසා ඇතිවනවනේ පද්ධතිය ඇතුලේ බල
අන්න ඒ බල ඉක්මවා ගියොත් එහෙම ඒ පද්ධතියේ තියෙන බ්‍රේකින් ස්ට්‍රෙන්ත් එකට වඩා අනිවාර්යයෙන්ම බිඳ වැටීම සිද්ධ වෙනවා. එහෙනම් මොකද කරන්න ඕනේ? අන්න ඕක තමයි ওই බිඳ වැටීම සඳහා හේතු වෙන්නේ. එහෙනම් මොකක් ට්‍රයිටන් සබ්මරින් එක ඔගොල්ලෝ දන්නවා. එහෙනම් බිඳ වැටුණා නම් බිඳ වැටුණේ එකම හේතුවක් නිසා. ඒක තමයි ඇතිවුණු පීඩන බල වලින් ඇති කරපු බදමට ඇති කරපු ස්ට්‍රේන් එක. ඒ කියන්නේ ප්‍රත්‍යා බල වැඩි වුණා. ඒට දරා ගන්න පුළුවන් හැකියාවට වඩා. අන්න ඒකයි බිඳ වැටෙන. දැන් අපි කතා කරමු කොහොමද ඒක වුනේ කියලා. මේ පද්ධතියෙන් ගැන හොඳ විග්‍රහයක් කරමු. දැන් එහෙනම් අපි කතා කරන්න ගමු මේ ඕෂන් ගේට් ට්‍රයිටන් පද්ධතියේ තියෙන දුර්වලතා ගැන. මේක මුලින්ම බලනකොට මටත් පුදුම හිතුණා. ඇත්තටම මේ වගේ ඩිසයින් එකක්ද මේක ඇතුළේ තිබුණ කියන දේ. ඇත්තට සමාල්ලාට හිතා ගන්නත් බෑයි මේ වගේ දෙයක් හැදුවේ කියන දේ. මේ ලෝකෙ තියෙන ගැඹුරුම ස්ථානය තමයි අපි කියන්නේ චැලෙන්ජ් ඩීප්. මේක තියෙන්නේ මරියානා ආගාධය. ඒ කියන්නේ මීටර් සාමාන්‍ය 11,000ක් විතර පල්ලෙහාට ගැඹුරක් තියෙන ස්ථානයක්. මෙතෙන්ට මුලින්ම කිමිදිච්ච සබ්මර්සිබල් එක තමයි 1960 වසරේදී ට්‍රියස් කියලා සබ්මර්සිබල් එකක්, බැතර්ස් කැප් ට්‍රියස් කියලා. එතන බලන්න මේ සබ්මර්සිබල් එකේ මම ඒකේ ස්කෙමැටික් එකක් මේ දාලා තියෙන හොඳට බලන්න. දැන් මේකේ උගලන්න පේනවාද මේ රවුමක් වගේ ස්ථානය. මේක ඇත්තටම ගෝලයක්. හිස් සිදුරු සහිත ගෝලයක්. මේ සිදුර ඇතුලේ තමයි ඒ කිමුදුණු අවස්ථාවේ ඒ පුද්ගලයන් දෙන්න හිටියේ. ඒ කියන්නේ ඒ කිමුදුණු ඒක පයිලට් කරපු ඒ සබ්මර්සිබල් එක පයිලට් කරපු දෙන්න හිටියේ. දැන් මේ තියෙන තවත් සබ්මර්සිබල් එකක්. අපි කියනවා මේකට ඩීප් සී චැලෙන්ජර් කියලා. 2012 වසරේ ඔය ගොඩක් කතා කරපු අර ජේම්ස් කැමරන් එයාත් චැලෙන්ජ් ඩීප් එකට ගියා. එයා ගිය සබ්මර්සිබල් එක තමයි මේක. දැන් එයාත් ගියේ ඇත්තටම මෙන්න මේ ඔයගලන්ට පේනවාද මේක ස්පියර් එකක්. ඒ කියන්නේ ගෝලයක්, සිදුරක් සහිත ගෝලයක් තමයි මේක ඇතුලේ තමයි මෙයා හිටියේ. දැන් ඒ වගේම තව සබ්මර්සිබල් එකක් තියෙනවා ලිමිටින් ෆැක්ටර්. මේ බලන්න ඒකේ ඩිසයින් එක. ඒකෙත් බලන්න මේ මිනිස්සයා මේක ගමන් කරන පයිලට් ඉන්නේ කොහෙද කියලා. ඊට පස්සේ ඔය ජපනීස් සබ්මර්සිබල් එකක් තියෙනවා. ආ ෂින්කායි කියලා. ඒකෙත් බලන්න ඩිසයින් එක. ඔයගලන්ට පේනවාද මේ සෑම සබ්මර්සිබල් එකක් ගත්තාම මේ නැවත නැවත පාවිච්චි කරලා අවුරුදු ගණනාවක් දිගින් දිගටම පාවිච්චි කරපු ට්‍රැඩිෂනල් සාම්ප්‍රදායික හල් ඩිසයින් එක ගත්තොත්, ඒ කියන්නේ පුද්ගලයන් ගෙන යන කොටස ගත්තොත්, ඒක සෑම විටම තියෙන ස්පියර් එකක්. එහෙම නැත්නම් ගෝලයක්, සිදුරක් සහිත ගෝලයක්. නමුත් මේ තියෙන්නේ ඕෂන් ගේට් සබ්මරින් එකේ හල් එක. දැන් උගලන්ට පැහැදිලිව පේනවා එහි තියෙන ඩිසයින් එක අර කලින් තියෙන ඩිසයින් එකට වඩා ගොඩාක් වෙනස්. මෙතන තියෙන්නේ ඇතම සිලින්ඩරයක් තියෙනවා. මේ සිලින්ඩරයේ දෙපැත්තේ අර්ධ ගෝලාකාර කොටස් දෙකකින් එකට සම්බන්ධ වෙලා අපි කියන එන්කැප් දෙකක් භාවිතා කරලා තමයි මේක හදලා තියෙන්නේ. දැන් මේට සාම්ප්‍රදායික සබ්මර්සිබල්ස් හදන එක මේ අර මම කලින් කතා කරපු මේ සබ්මර්සිබල් ගණනාවකම මේ ගෝලය සම්පූර්ණයෙන්ම හදන්නේ ටයිටේනියම් කියන ඇලෝයි එක. ලෝකේ තියෙන ශක්තිමත්ම ලෝහයක් තමයි ටයිටේනියම් සහ ඒ මිශ්‍ර ලෝහයක් භාවිතා කරලා තමයි මේ ගෝලය හදන්නේ. නමුත් අපි ඕෂන් ගේට් පද්ධතිය ගත්තොත්, ට්‍රයිටන් කියන පද්ධතිය ගත්තොත්, එහි තියෙන හල් එකේ සිලින්ඩරාකාර කොටස හදලා තියෙන කාබන් ෆයිබර් කියන මැටීරියල් එක. මේකත් ඉතාම ශක්තිමත් මැටීරියල් වලින් එකක් මේ ලෝකේ තියෙන. ඒ වගේම අර දෙපැත්තේ තියෙන අර්ධ ගෝල දෙක හදලා තියෙන ටයිටේනියම් වලින්. එහෙනම් ප්‍රධාන කාරණා දෙකක් මේ ඕෂන් ගේට් ට්‍රයිටන් සබ්මරින් එකේ හල් එකේ හල් ඩිසයින් එක වශයෙන් ගත්තොත් වෙනස්කම් දෙකක් තියෙනවා. පළවෙනි එකට බොහොම සාම්ප්‍රදායික ඩිසයින් එක වෙච්ච ස්පියර් එක, එහෙම නැත්නම් ගෝලයක්, සිදුරක් සහිත ගෝලයක් වෙනුවට මෙතරදි පාවිච්චා කරලා තියෙන්නේ සිලින්ඩරයක් සහිත අර්ධ ගෝල දෙකකින් වැහෙන පද්ධතියක්. ඒතර කීප දෙනෙක්ට ගමන් කරන්න පුළුවන් පහසුවයි. ඒ වගේම දෙවෙනි කාරණාව තමයි ඒකට භාවිතා කරපු මැටීරියල් එක. මේ ඕෂන් ගේට් පද්ධතිය පාවිච්චි කරලා තියෙන්නේ කාබන් ෆයිබර් වලින් හදපු සිලින්ඩරාකාර කොටසක් සහ ටයිටේනියම් හල් එකක්. නමුත් සාම්ප්‍රදායික පද්ධති වල හදන්නේ මේ සම්පූර්ණයෙන්ම ටයිටේනියම් වලින් හදපු ස්පිය එකක්. දැනට පෙනී යන විදිහට මේ ඕෂන් ගේට් ආයතනයේ මේ තීරණ දෙකම, මේ ඩිසයින් කාරණා දෙකම ඇත්තටම මෙහි විනාශය සඳහා හේතු වුණා කියන දේ තමයි දැනට පෙනී යන්නේ. මම මුලින්ම පැහැදිලි කරපු කාරණාවක් තමයි පද්ධතිවල බිඳ වැටීමට ඒ තියෙන ජියෝමෙට්‍රික බලපානවා කියලා. දැන් මේ බලන්න ගෝලයක් මත සම්පීඩන බලය යෙදෙනකොට කොහොමද ඒක එය දරාගන්නේ කියන දේ. දැන් ඔයගලන්ට පේනවා මේ තියෙන නියුමරිකල් සිමියුලේෂන් එකක්. අපි කියනවා ෆයිනයිට් එලිමන්ට් ඇනලිසිස් කියලා. අපිට පුළුවන් මේක මොඩල් කරලා බලන්න. මේ පද්ධතිය මත සම්පීඩන බලය යෙදෙනකොට කොහොමද මේ ස්පියර් එකක් දරාගන්නේ කියන එක. මේ ලෝකේ තියෙන ඉතාම ශක්තිමත්ම
මේ ඩිසයින් එකක් ජියෝමට්‍රි එකක් තමයි පීඩනය දරා ගැනීම සඳහා අපි කියන්නේ ස්පියර් එකක් එහෙම නැත්නම් ගෝලයක් කියන්නේ. මේ සම්පීඩන බලය ඒ වගේ ගෝලාකාර පද්ධතියකට ඉතාම කාර්යක්ෂමව හසුරුවලා මුළු පද්ධතිය පුළම විසිරුවලා දාන්න පුළුවන්. එතකොට මේ පද්ධතියේ තැනින් තැන මේ ස්ට්‍රෙසර්ස් එහෙම නැත්නම් ප්‍රත්‍යාබල ගොඩනැගීමක් විශේෂ වශයෙන් සිද්ධ වෙන්නේ නැහැ. මේ මුළු පද්ධතිය පුරාම එක හා සමාන විදිහට මේ ස්ට්‍රෙසර්ස් ඇති වෙලා යනවා. ඒ කියන්නේ ඉතාම ලොකු ශක්තියක් දරා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ වගේ ස්පෙරිකල් ගෝලාකාර ෂේප් එකකට. නමුත් බලන්න සිලින්ඩ්‍රිකල් ෂේප් එකේ මොකද්ද තත්ත්වය කියලා. දැන් මේ ඕගලන්ට පෙන්නන්නේ මේ වගේ සිලින්ඩරයක් මත සම්පීඩන බලය යෙදෙනකොට තත්ත්වය මොකද? නියුමරිකල් ඇනලිසිස් එකක් කරලා නැවත. ෆයිනයිට් එලිමන්ට් ඇනලිසිස් එකක් විදියට. දැන් ඕගලන්ට පැහැදිලිවම පේන දෙයක් තමයි විශේෂයෙන්ම සිලින්ඩරයක නම් දෙපස විශේෂයෙන්ම මේ දෙපස තියෙන වෘත්තාකාර කොටස් දෙක අවට ප්‍රධාන පීඩන ස්ට්‍රෙස්ෆුල් කලාපයක්. ඒ කියන්නේ ප්‍රත්‍යා බලයේ වැඩි කලාපයක් ගොඩනැගෙන. එතකොට මේ සිලින්ඩරයේ දිග අතට ඇතිවන මේ ප්‍රත්‍යා බල අපි මැන්නොත් ඒ ප්‍රමාණාත්මක වශයෙන් ඔයගලන්ට පැහැදිලිවම පේනවා ඒ කොහොමද ඒක තීරණය වෙන්නේ. ඔයගලන්ට පේනවාද එක හා සමාන නැහැ. මේ සමහර ස්ථානවල කඳු වගේ ස්ථාන සමහර ස්ථානවල අධික ස්ට්‍රෙස් එකක් ඇති වෙනවා. ඒ වගේම සමහර ස්ථානවල අඩු ස්ට්‍රෙස් එකක් ඇති වෙනවා. ඉතින් මේ ස්පිය එකක් ගත්තාම මේ හැම තැනම එක හා සමාන විදියට සම්පීඩන බල මේ අපි යොදලා ඒක බෙදා ගන්නකොට නමුත් මේ වගේ පද්ධතියක් ගත්තාම සිලින්ඩ්‍රිකල් පද්ධතියක් ගත්තාම ඔයගොල්ලන්ට පැහැදිලිවම පේන දෙයක් තමයි අර තැනින් තැන ස්ට්‍රෙස් එක කන්සන්ට්‍රේට් වෙලා එව නැත්තම් සාන්ද්‍රණය වැඩි වෙලා තියෙනවා. අන්න මේක ඉතාම භයානක දෙකක්. මොකද මම කලින් කිව්වා පද්ධතියක් මත විශේෂ ස්ථානවල ස්ට්‍රෙස් එක වැඩිපුර යෙදෙනවා නම් ඒ භයානක දෙයක්. ඉතින් මෙන්න මේක මේ වගේ සිලින්ඩ්‍රිකල් පද්ධතියක අපිට දැක ගන්න පුළුවන්. එහෙනම් අපි මුලින්ම තේරුම් ගත්ත දෙයක් තමයි මේ ඕෂන් ගේට් ටයිටන් කියන මේ සබ්මර්සිබල් ඩිසයින් එකේ ප්‍රශ්නයක් තියෙන ජියෝමෙට්‍රි එකේ. මේ තැනින් තැන මේ සම්පීඩනයේ යෙදෙනකොට තැනින් තැන ස්ට්‍රෙසර්ස් ඇති වෙන විදිය වෙනස්. සමහර තැන්වල වැඩි සමහර තැන්වල අඩුයි. මේ ප්‍රශ්නය දෙගුණ තෙගුණ වෙනවා තවත් සබ්මර්සිබල් එකේ තිබුණු ඩිසයින් ෆෝල්ට් එකක් නිසා. ඒකත් පැහැදිලි කරලා දෙන්න ඕනේ. මේක ඇත්තටම සම්බන්ධ වෙන්නේ අපි අර කලින් කතා කරා ඩිෆෙක්ට්ස් එහෙම නැත්නම් මේ පද්ධතියේ හල් එකේ ස්ට්‍රක්චර් එකේ තියෙන දෝෂ පිළිබඳව. අන්න ඒක සම්බන්ධ වෙන්නේ මෙහෙමයි. දැන් සාම්ප්‍රදායික සබ්මර්සිබල් ගත්තාම ඒක සම්පූර්ණ හදන්නේ මම කිව්වා ස්පෙරිකල් කියලා. ඒක සම්පූර්ණයෙන්ම හදන්නේ ටයිටේනියම් ගෙන ලෝහය. ලෝකේ තියෙන ශක්තිමත්ම ලෝහ වලින් එකක් තමයි ටයිටේනියම් කියන්නේ. මොකද්ද කරන්නේ මේ ලෝකේ ඔය වගේ හදන තැන් එකක් හෝ දෙකක් තියෙන්නේ. සාමාන්‍යයෙන් අඟල් 4ක් 5ක් විතර ඝනකම් මහා ටයිටේනියම් මේ කෑලි අරගෙන ඇවිල්ලා රවුම් මේ අරගෙන ඇවිල්ලා මේව තලනවා, ෆෝජ් කරනවා. මේ ලොකු පද්ධති මේක අපිට හිතා ගන්නවත් බෑ ඒ වගේ ඒ මේ කොහොමද මැනුෆැක්චර් කරන්නේ කියලා. ඉතින් මහා විශාල මේ පද්ධති වලින් තලලා ස්පියර්ස් ඒ කියන්නේ අර්ධ ගෝල දෙකක් හදනවා. සිදුරු සහිත අර්ධ ගෝල දෙකක් හදලා මේ දෙක එකතු කරලා තමයි මේ ප්‍රෙෂර් හල් එක හදන්නේ. ඒ කියන්නේ ස්පෙරිකල් විදියට. මේක අපි කියනවා මොනොලිතික් පද්ධතිය. ඒ කියන්නේ තනි මැටීරියල් එකකින් තමයි එතකොට හැදෙන්නේ. මේ තනි මැටීරියල් එක වලින් හැදෙන එක හරි වැදගත්. මොකද හිතන්න මේ පීඩණයට ලක් වෙනකොට සම්පීඩණයට ලක් වෙනකොට මේ පද්ධතිය මේක සංකෝචනය වෙනවානේ. එතකොට සංකෝචනය වෙනකොට තනි මැටීරියල් එකකින් හැදිලා තියෙන හින්දා ඒ සංකෝචනය වෙන්නේ එකම පරිදි. තේරුණා නේද? එකම ස්ට්‍රෙස් එකට සංකෝචනය වෙන්නේ එකම පරිදි. දැන් මෙන්න මේක තමයි දෙවනි ප්‍රශ්නේ අපි කියන්නේ ඕෂන් ගේට් ටයිටන් පද්ධතිය තියෙන. මේ ඕෂන් ගේට් පද්ධතිය හදලා තියෙන්නේ ඇත්තටම මැටීරියල් තුනක් භාවිතා කරලා. පළවෙනියටම අර සිලින්ඩ්‍රිකල් ඒ කියන්නේ මේ සිලින්ඩරාකාර ෂෙල් එකක් ගැන කතා කරා. මේක සාමාන්‍ය සාම්ප්‍රදායික මැටීරියල් එකක් නෙමෙයි ඒගොල්ලෝ පාවිච්චි ගන්න. ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙන්නේ කාබන් ෆයිබර් කියන මැටීරියල් වර්ගය. කාබන් ෆයිබර් කියලා කියන්නේ හරි ශක්තිමත් මැටීරියල් වලින් එකක් මේ ලෝකේ තියෙන එක තන්තු වර්ගයක්. මේ කාබන් තන්තු කියන එක ඉතාම ශක්තිමත්. මේගොල්ලෝ මොකද කරන්නේ මේ තන්තු පාවිච්චි කරලා දිග රෙදි වගේ හදනවා වියලම්. ඊට පස්සේ මේ දිග රෙදි අරගෙන මේක ඇවිල්ලා මේ සිලින්ඩර් එකක ඔතනවා. මේ ඔතන අතරේ මොකද දාන්නේ මේ දේ ඒ රෙදි අතරට දානවා මැටීරියල් එක ඉපොක්සි කියලා. ඉපොක්සි කියලා කියන්නේ තව මැලියම් වර්ගය. ඉතාම ශක්තිමත් මේ පොලිමර් එකක්. ඒ කියන්නේ මේ බහු අවයවයකක්. ඉතින් මේක ශක්තිමත්.
මෙන්න මේ විදිහට අඟල් 4ක විතර ඝනකම වෙන්න ඒ වගේ ෆැබ්‍රික් එකක් ඔතලා 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 තමයි මේ ටයිටන් සබ්මර්සිබල් එකේ ෂෙල් එක හදලා තියෙන්නේ. මේකත් ඉතාම ශක්තිමත් මම කියවන්නේ ලෝකයේ තියෙන ශක්තිමත්ම මැටීරියල් වල එකක් තමයි කාබන් ෆයිබර් කියලා කියන්නේ. ඒ වගේම දෙපැත්තේ තියෙන සිලින්ඩ්‍රිකාල් කොටස් දෙක ටයිටේනියම් වලින් හදලා තියෙන්නේ. මෙන්න මෙතනදී තමයි අර කියන ප්‍රශ්නය ඉදිරියට එන්නේ. ටයිටන් එකේ හල් එක හදලා තියෙන්නේ මැටීරියල් දෙකකින්. ඒ වගේම එන් කැප් එක හදලා තියෙන්නේ තවත් මැටීරියල් එකකින්. එතකොට මොකද වෙන්නේ? මේ සංකෝචනයේට ලක් වෙනකොට, ඒ කියන්නේ පීඩනයේ හැමුවේ සංකෝචනයේට ලක් වෙනකොට කාබන් ෆයිබර් ඇදෙන හැටි එක විදියක්, ඉපොක්සි ඇදෙන හැටි එක විදියක්, ඒ වගේම ටයිටේනියම් ඇදෙන එහෙම නැත්නම් සංකෝචනයේ ලක් වෙන හැටි එක විදියක්. සාමාන්‍යයෙන් මිලිමීටර් 1ක 2ක විතර ප්‍රමාණය මේ සිලින්ඩරේ වශයෙන් ගත්තොත් ඩයමීටර් එකේ වෙනසක් සිද්ධ වෙනවා. මේ අපි කරන්න පුළුවන් කැල්කියුලේෂන් වලින් බැලුවාම මිලිමීටර් 1ක 2ක වගේ වෙනසක්. සාමාන්‍ය මීටර් 4000ක විතර පල්ලෙහා ගැඹුරකදී. එතකොට මොකද වෙන්නේ? උගලන්ට පැහැදිලි වෙන දෙයක් තමයි මැටීරියල් දෙකක් වෙනස් විදිවලට ස්ට්‍රෙස් එකට සංකෝචනය සහ ප්‍රසාරණයට ලක් වෙනකොට ඒ දෙන්න අතර සෑම විටම තියෙනවා සාපේක්ෂ චලිතයක්. මේ චලිතය නිසා මොකද වෙන්නේ? පුංචි ක්‍රැක් හට ගන්න පුළුවන් කාලයක් එක්ක. මේක එකවර දෙන දෙයක් නෙමෙයි. මේක දීර්ඝ කාලීන වෙන දෙයක්. එහෙනම් ක්‍රැක්ස් මම කලින් කතා කරා පද්ධතියක් බිඳ වැටීම සඳහා. ඒ පද්ධතියේ තියෙන ඩිෆෙක්ට්ස්, එහෙම නැත්නම් අපි කියනවා මේ දෝෂ ඉතාම වැදගත්. එතකොට මේ දැන් පීඩනය කියන්නේ එකක්. ඒ වගේම උෂ්ණත්වය. මොකද උඩ තියෙන සාගරයේ මේ මතුපිට තියෙන උෂ්ණත්වය වෙන්නේ මේ ගැඹුර තියෙන. සාමාන්‍යයෙන් සෙල්සියස් 20ක 30ක වෙනසක් වෙන්න පුළුවන්. එතකොට ඒ අනුව සංකෝචනය වෙන හැටිත් වෙනස්. මේ මැටීරියල් තුන සංකෝචනය වෙන හැටි වෙනස්. ඒ නිසා සෑම විටම එතකොට ටයිටන් සබ්මර්සිබල් හල් එකේ අපි කියනවා මේකට කොම්පොසයිට් හල් කියලා. ඒවවල ඒ මැටීරියල් අතර සෑම විටම සාපේක්ෂ චලිතය නිසා පුංචි පුංචි ක්‍රැක්ස් හට ගන්නවා. මේක එකපාර වෙන දෙයක් නෙමේ, දීර්ඝ කාලීනව ඒ සිද්ධ වෙනවා. ඉතින් මේක ඇත්තටම මේ කාරණාව ඉතාම ඉහළ වශයෙන් අධ්‍යයනය කරලා තියෙනවා. මේ කාබන් ෆයිබර් කම්පොසයිට්ස් කියන්නේ මැටීරියල් සයන්ස් වල ඉතාම මේ ජනප්‍රිය සබ්ජෙක්ට් එකක්. ඉතින් දීර්ඝ කාලීනව අපි කියනවා සයික්ලික් ප්‍රෙෂර්ස්. ඒ කියන්නේ හිතන්න සබ්මර්සිබල් එක උඩට යනවා පල්ලෙහාට යනවා උඩට. ඔය වගේ හිතන්න මේ වගේ මිෂන්ස් ගණනාවක් කරනකොට මොකද වෙන්නේ? අර හල් එක සංකෝචනයටත් ඊට පස්සේ විස්තරණයටත් ලක් වෙනවා. මේක දිගින් දිගටම වෙනකොට අර ක්‍රැක්ස් පුංචි පුංචි ක්‍රැක්ස් අපිට පේන්නේ නැහැ. මේව අඳුර ගන්න බෑ. මේ අඳුර ගන්න පුළුවන් අර ඔකස්ටික් මෙතඩ් කියලා දෙනවා. ඒක ඒ ෂෙල් එකේ අපි අඳුරගෙන ඒ ශබ්දය ඒ හල් එක හරහා ගමන් කරන හැටි බලලා තමයි මේක අඳුර ගන්න පුළුවන්. ඉතින් ලේසි ටෙස්ට් එකක් නෙමෙයි. ඉතින් ඒ විදිය විතරයි. නැත්තම් ඒ වයින්නත් හරි අමාරු රෙසලූෂන් එක ගන්න බෑ. ඉතින් මේ විදිහට පුංචි පුංචි ක්‍රැක්ස් හට ගන්න ඔන්න දෙවනි කාරණාව මේක බිඳ වැටීම සඳහා ප්‍රධාන වශයෙන් තීරණය වුණා. දැන් මේක දීර්ඝ කාලීනව අධ්‍යයනය කරලා තියෙන දේ විශේෂයෙන්ම කාබන් ෆයිබර් සඳහා ප්‍රධාන කාරණා තුනක් වෙනවා. ප්‍රධාන වශයෙන් මේ විදිහට අර ස්ට්‍රෙස් එකක් දෙනකොට මතකනේ අර තහඩු කෑල්ල අපි දිගින් දිගට නමනකොට මේක කැඩලා ගියා. අන්න ඒ වගේ. මෙතන මොකද වෙන්නේ? පළවෙනියටම අර ඉපොක්සි වල ක්‍රැක්ස් ඇති වෙනවා. ආ ඒ ඉපොක්සි වල ක්‍රැක් ඇතිවීම නිසා ඊළඟට මොකද වෙන්නේ? අපි කියනවා ඩිලෙමිනේෂන් වෙනවා කියලා. ඒ කියන්නේ අර ෆැබ්‍රික් නේ මම කිව්වේ මේ රෙදින එක එක මෙහෙම මෙහෙම ඔතනවා කිව්වේ. ඒ රෙදි වෙන් වෙන්නේ මෙහෙම ලොකු ඒ ක්‍රැක් එක ඇති වෙලා මේ ඩිලෙමිනේට් වෙනවා. ඒ කියන්නේ ගැලවිලා යනවා එක පදාසයක්. තුන්වෙනි එක තමයි අර ෆයිබර්ස් කාබන් ෆයිබර් කෑලි කෑලි පතුරු විදිහට කැඩලා යනවා. මේ කාරණා තුන වෙනවා. ඉතින් මොකද වෙන්නේ? මේවා ඩිෆෙක්ට්ස්. අර මුළු හල් එක ඇතුලේ අපිට නොපෙනෙන පුංචි පුංචි විදියට මේක බිඳ වැටීම් සිද්ධ වෙනවා. ඉතින් ඊළඟට වෙන්න තියෙන බොහොම අවාසනාවන්ත කරුණක්. ඉතින් මේ වගේ පුංචි පුංචි ක්‍රැක්ස් අපි කියනවා මේවට කියනවා මයික්‍රෝ ක්‍රැක්ස් කියලා. මේ වගේ ක්‍රැක්ස් මේ හල් එක පුරාම තියෙන සබ්මර්සිබල් එකක් අරගෙන අවාසනාවන්තයෝ කීප දෙනෙක් මුහුදට බහිනවා. ඉතින් බහැලා කිමි දෙනකොට මොකද වෙන්නේ? එන්න එන්න මේ පද්ධතිය මත තියෙන පීඩනයේ සම්පීඩන බලය වැඩි වෙනවා ඇති වෙන මේ ද්‍රවස්ථිතික පීඩනය නිසා. මෙන්න මෙතනදී තමයි අර ක්‍රැක්ස් ඇවිල්ලා ඇක්ටිවේට් වෙන්න පටන් ගන්න. මම කිව්ව කලින් අර මුලින් සංකල්ප කියලා දෙනකොට මේ සම්පීඩන බලය නිසා ඇතිවන ස්ට්‍රේන් එක, ඒ ප්‍රත්‍යා බල වන සාන්ද්‍රණය වැඩි ක්‍රැක් එකක් අවට කියලා. එතකොට මොකද වෙන්නේ? මේ පුංචි ක්‍රැක් එකක් එකපාර ටිකක් ලොකු වෙන්න පටන් ගන්නවා. අන්න එතනදී තමයි අපි ඊළඟට ඉගෙන ගත සංකල්පය ඉන්නේ, ක්‍රැක් ප්‍රොපගේෂන්. ඒ කියන්නේ මේ ක්‍රැක් එකක් දුවන හැටි මේ පද්ධතිය හරහා එයි බලපෑම.
දැන් මේකේ කොටස් එළියට ගත්තනේ. ඒ කියන්නේ මේ මූදු පතුලේ ඉඳලා උඩට මේ කොටස් අරගෙන ආවා. මේ අපිට දකින්න තියෙන දෙයක් තමයි අර එන් කැප් දෙක, ටයිටේනියම් එන් කැප් දෙකට ප්‍රධාන වශයෙන් හානියක් සිද්ධ වෙලා නැහැ. හානිය වෙලා තියෙන්නේ අර කාබන් ෆයිබර් සිලින්ඩර් එක. එතකොට මේ සිලින්ඩරේ මොනවයිද හැදලා තියෙන්නේ? කාබන් ෆයිබර් සහ ඉපොක්සි. මේ කාරණා දෙකම ඉතාම බ්‍රිටල් මැටීරියල්. බ්‍රිටල් කියලා කියන්නේ බිඳෙන සුළු මැටීරියල්. එතකොට මොකද වෙන්නේ? ක්‍රැක් ප්‍රොපගේෂන් එක ඉතාම වේගෙන් සිද්ධ වෙනවා. ඒ වගේම මේක ලැමිනේටඩ් ස්ට්‍රක්චර් එකක් නේ. ඒ කියන්නේ මේ කාබන් ෆයිබර් ෆැබ්‍රික් එකක් එක මත ඔතලන මේක හදලා තියෙන්නේ. එතකොට නැචරලි මොකද වෙන්නේ? ඒක ඩීලැමිනේට් වෙන්න තියෙන අවස්ථාව වැඩි. එතකොට මොකද වෙන්නේ? මේ සියල්ල එකපාර අර මේ ක්‍රැක් එක වේගයෙන් මේ පද්ධතිය හරහා ප්‍රොපගේට් වෙනවා. මේක ඉතාම කුඩා කාලෙකින් සිද්ධ වෙන්නේ. සාමාන්‍යයෙන් කියන්නේ මිලි සෙකන්ඩ්ස්. මේවා මොඩල් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ ඉම්ප්ලෝඩ් වෙන ඒවා සාමාන්‍යයෙන් විශේෂයෙන්ම මේ සබ්මරින් සඳහා මේ ගැන කතා කරලා තියෙන ඉඳ පරීක්ෂණ කරලා තියෙනවා. ඉතාම කුඩා කාලෙකින් තමයි මේ ඉම්ප්ලෝෂන් එක සිද්ධ වෙන්නේ. ඉතින් සාමාන්‍ය ඉම්ප්ලෝෂන් මෝඩ් තුනක් අඳුර ගන්න පුළුවන්. පළවෙනි මෝඩ් එක තමයි මේක එකපාර ෆ්ලැට් එකට කලැප්ස් වෙන එක. ඒක ප්‍රධාන වශයෙන් තියෙනවා. ඊට පස්සේ තව මෝඩ්ස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ ත්‍රිකෝණාකාර විදියටත්, ඒ වගේම මේ චතුරස්‍රාකාර විදියටත් මේක ඉම්ප්ලෝඩ් වෙන්න පුළුවන්. ඉතින් අපි දන්නේ නැහැ කියන්න මොන විදියට ඉම්ප්ලෝඩ් වුනේ කියලා. සාමාන්‍යයෙන් කාබන් ෆයිබර් හල් එකක් තියෙන්නේ ප්‍රධාන මෝඩ් දෙක. ඒ කියන්නේ ෆ්ලැට් විදියට ඉම්ප්ලෝඩ් වීමත්, ඒ වගේම ත්‍රිකෝණාකාර විදියට ඉම්ප්ලෝඩ් වීමත් තමයි සාමාන්‍යයෙන් දකින්න තියෙන්නේ. ඉතින් අවසාන වශයෙන් පැහැදිලි කරන්නම් මේ කවුරු හරි මේක ඇතුලේ ගමන් කරනවා නම් ඒ ඇයිට සිද්ධ වෙන අවාසනාවන්ත ඉරණම භෞතික විද්‍යාව පාවිච්චි කරලා. මේ සබ්මර්සිබල් එකක් ඉම්ප්ලෝඩ් වෙනකොට මොකද වෙන්නේ? හල් එක දැන් ක්‍රැක් වුණා, කැඩුනා. එතකොට එළියේ තියෙන ජලයේ පීඩනය සහ ඇතුලේ තියෙන වායුව අතර වෙනසක් නැහැ. දැන් ඒක අතර රඳාගෙන ඉන්න කවුරුත් නැහැ. එතකොට මොකද වෙන්නේ? අර එළියේ තියෙන සම්පූර්ණ ජල කඳේ පීඩනය අර ඇතුලේ තියෙන වායුව පුංචි බබල් එකක් වගේ ප්‍රෙස් කරනවා. අපි මේකට කියනවා මේක ඉතාම කුඩා කාලයකින් සිද්ධ වෙන්නේ. එතකොට මේ සම්පූර්ණ ශක්තියම අර පුංචි වායු බුබුල සරහා මේ යෙදෙනවා. එතකොට අපි මේක කියනවා ඇඩියබැටික් කම්ප්‍රෙෂන් එකක් කියලා. මේක ඉතාම කුඩා කාලයකින්ද මේ පීඩනය යටතේ මේක සිද්ධ වුණොත් මේ මොකද වෙන්නේ? සම්පූර්ණ ඒ වායු කඳ ඉතාම කුඩා වොලියුම් එකක් දක්වා කම්ප්‍රෙස් වෙනවා. ඉතින් මේක වෙනකොට ඒ ඇතිවන පීඩනය නිසා උෂ්ණත්වය අධික ප්‍රමාණවලට වැඩි වෙනවා. ඇත්තටම තියරිටිකල් වශයෙන් කැල්කුලේට් කරොත් ඒ උෂ්ණත්වය දහස් ගණනක මේ සෙල්සියස් දහස් ගණනක උෂ්ණත්වයකට යනවා. ඉතින් මේක සිද්ධ වෙනකොට මේ ඇතුලේ ඉන්න අය එකවර වේපරයිස් වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ඒ ශක්තිය, ඒ උෂ්ණත්වයේ තාපය හේතු කරගෙන කුඩා කැලිවර්ට කැඩිලා පිච්චිලා යනවා. එතින් මේක තමයි සිද්ධ වෙන්නේ. මේක ඉතාම කුඩා කාලෙකින් සිද්ධ වෙන්නේ. අතර මේ සිදුවෙන කුඩා කාලය අනුව ඒ ඇතුළු ඉන්න අයට එහෙම දෙයක් වුණාද කියලාවත් දැනගන්න විදියක් නැහැ. එච්චර වේගෙන් මේක සිද්ධ වෙන්නේ. අතර මේක දකින්නත් පුළුවන්. නා ආසන් මේක මමත් අත්දැකලා තියෙනවා. විශේෂයෙන්ම අපි කියන ඔය අල්ට්‍රා සවුන්ඩ් පද්ධතිවල කැවිටේෂන් කියලා එකක් තියෙනවා. මේක තුල සිද්ධ වෙන මේ වගේම දෙයක්. මේ එකවරම පීඩන බබුලක් ඇතිවලා ඒක කලැප්ස් වෙනකොට මේ පුංචි ආලෝක ධාරාවක් එක්ක මේ බබුලක් කලැප්ස් වෙනවා අපිට දකින්න පුළුවන්. එද මේක ඊටාම කුඩා දැන් මට්ටමේ සිද්ධ වෙන දෙයක්. ඒකෙනොත් අර පේනවා මේ පුංචි ආලෝකයක් එනවා වගේ. අපි මේකට කියනවා සෝනල් ලුමිනසන්ස් කියලා. මම මේ පින්තූරයක් දාන්න. මේක විශාල මට්ටමින් ඉම්ප්ලෝෂන් එකක් ඇතුළේ සිද්ධ වෙනවා. ඉතින් මේ සම්පූර්ණ ශක්තිය මොකද වෙන්නේ? ඒ ඇතුළේ යන පුද්ගලයන් මත බෙදෙනවා. එතකොට අර සේරම කලැප්ස් වෙලා පළවෙනි පීඩනය මේ වේව් එක ඇවිල්ලා සම්පූර්ණ කම්ප්‍රෙෂන් එකක් විදියට වෙන්නේ. ඊට පස්සේ ඒව නැවත වදිනා එකට එකතු වෙලා නැවත එක්ස්පෑන්ෂන් එකක් වෙනවා. ඉතින් මේ බුබුල දෙතුන් පාරක් කම්පණය වෙලා ඊට පස්සේ විසිරලා යනවා. මේක ඉතාම ඈතට මේ ශබ්දය ඇහෙනවා. විශේෂයෙන්ම ඒ වගේ කියන දෙයක් තමයි මේ බුබුලේ සිද්ධ වෙන කම්ප්‍රෙෂන් එකේ ෆ්‍රීකවෙන්සි එක අනුව පවා අපිට කියන්න පුළුවන් මොන වගේ ප්‍රමාණයක්ද කඩාගෙන වැටෙන, කොච්චර වේගයකින් එක සිද්ධ වුණාද මේ කාරණා කියන්න පුළුවන්. ඉතින් ඒක තමයි ඇත්තටම කෝස් ගාඩ් එකට ඔය සිද්ධිය සිදු වෙන වෙලාවේ මුලින්ම ඇහුණා කියලා කියන්නේ. ඒ සිද්ධ වෙන ඉම්ප්ලෝෂන් එක තමයි ඒ ඇති වෙන ප්‍රෙෂර් බබල් එක කලැප්ස් වෙන හැටි, ඔසිලේට් වෙන හැටි, එහෙම නැත්නම් කම්පණය වෙන හැටි තමයි ඒගොල්ලන්ට ඇහෙන්න සලස්වන්නේ. හැබැයි එක දෙයක් කියන්න ඕනේ. මේ මම අහපු දෙයක් තමයි මේ සම්බන්ධ කිව්වාම අපෝ මොකටද මිනිස්සු ඕම නිකන් මැරෙන්න යන්නේ, මොක වැඩක් නැති නිකන් ගෙදරට වෙලා කාලා බීලා හිටියනම් ඉවර, ඔන්න ඔහොම කතාවක් කියනවා.
හැබැයි අපි තීරුම් ගන්න ඕන දෙයක් තමයි මේ මිනිහා කියන කෙනා එහෙම ඉන්න කැමති නැහැ. සෑම විටම ගවේෂණය කියලා කියන්නේ අපේ ජීවිතවල තියෙන දෙයක්. ඒක මොන අනුතුරුදායක දේ වුණත් අපි ඒක කරනවා. අපි මිනිස්සයා විසින් ගුවන් යානය, ඒ කියන්නේ අහස ජය ගන්න උත්සාහ කරනකොට මේ වගේ අනුතුරු කිතරම් ප්‍රමාණයක් වුණාද කියලා කියන්න බෑ. ඒ සෑම අනතුරකදීම යම් කිසි දෙයක් ඉගෙනගෙන අලුත් විදිහට යමක් කල්පනා කරලා ඒ ප්‍රශ්නේ මගහරවාගෙන මිනිස්සු ඉස්සරහට ගියා. තව දුරටත් මේ වගේ අනතුරු සෑහෙන්න සිද්ධ වෙයි. ඒක සාමාන්‍ය විදියක්. ඒ මිනිස්සුන් අපේ තාක්ෂණයේ ගොඩනගෙන හැටි. නමුත් කවදාවත් මිනිස්සයා මේ සාගරයේ ගවේෂණය කරන එකවත් මේ ඊට පස්සේ අහස ගවේෂණය කරන එකවත් විශ්වයේ ගවේෂණය කරන එකවත් නවත්තන එකක් නෑ. ඉතින් ඒ කාරණාවත් මතක් කරමින් මම අද අපේ වීඩියෝ එක අවසන් කරනවා. මම හිතනවා ඔබ යමක් ඉගෙන ගන්න ඇති කියලා. විශේෂයෙන්ම අපි කවුරුවත් දැන් සබ්මැරින් බොහෝ විට හදන්න යන්නේ නැති වෙන්නේ ආ ප්‍රොජෙක්ට් එකට වගේ දෙයක් ඇරෙන්නහම. නමුත් අපිට සාමාන්‍ය ප්‍රායෝගික ජීවිතයේ මේ සංකල්ප හොඳට තේරුම් ගන්න පුළුවන්. මේ පද්ධති බිඳ වැටීම, මේ වගේම අපි පද්ධතියක් මොකක් හරි හදන්න යනවනම් ඒ පද්ධති හදනකොට ඒක ශක්තිමත් කොහොමද හදන්නේ කියන එක පිළිබඳ හොඳ තේරුම් ගැනීමක් ගන්න. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේක රස විඳින්න ඇති කියලා. නැවතත් මේ වගේ වීඩියෝ එකකින් අපි පසුව හමු වෙමු. එතකම් බොහොම ස්තුතියි මේ වීඩියෝ එක සමග සම්බන්ධ වුණාට.